ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම හමුදා භූමියේ මෙහෙයුම් පුළුල් කිරීමට සූදානම් වන බවයි. ලක්ෂ සංඛ්‍යාත සංචිත බටපිරිස්වල සහාය ඇතිව ඊශ්‍රායෙල් හමුදා බලකායන් පූර්ණ ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවද එහි වැඩිදුරටත් දක්වනවා. ඊශ්‍රායලයේ විසින් ගාසා තීරයට ගොඩබි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊශ්‍රායලයේ උතුරු ගාසාහි පදිංචි කරුවන්ට ඉන් ඉවත්ව දකුණු ගාසා ප්‍රදේශයට යන ලෙස නියෝග කර තිබුණා. මෙම නව නිවේදනයට අනුව දැක්වෙන්නේ ඔවුන් ගුවන් නාවික සහ ගොඩබිම් ප්‍රහාරක හමුදා සම්බන්ධ කරගනිමින් ප්‍රහාරයක් සැලසුම් කරන බවයි. අත්‍යවශ්‍ය යුදෝපකරණ දැනටමත් අදාළ ස්ථාන වෙත යවා ඇති අතර IDF බල ඇණි සහ සොල්දාදුවන් උපාය මාර්ගිකව රට පුරා යොදවා ඇති බවත් එයි වැඩිදුරටත් සඳහන් වනවා. පසුගිය සතියන්තේ හමාස් සටන්කාමින් දේශ සීමා හරහා කඩාවැදී සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලින් 1300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය විසින් ගාසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පුද්ගලින් 2200කට වැඩි පිරිසක් මියගොස් සැටයි පලස්තීන බලධාරීන් ප්‍රකාශ කරනවා. මේ අතර යුරෝප කොමිසම පැවසුවේ ගාසා තීරය සඳහා තමන් ලබා දෙන මානුෂීය ආධාරය වහාම 3 ගුණයකින් වැඩි කරන බවයි.